පුංචි දේටත් සමහරුන් කියනව නේද අපි පරම්පරාගත බෞද්ධයෝ කියලා. ඒ අයව පොඩ්ඩක්වත් විශ්වාස කරන්න එපා. මොකද පරම්පරාවෙන් බෞද්ධකමක් එන්නේ නැති හින්දා. තමන්ගේ අම්මා තාත්තා බෞද්ධ වුණාට ඒ පරම්පරාවේ අතීත ශ්‍රේෂ්ඨ උපාසක උපාසිකාවන් හිටියට මහා ප්‍රබල බහුසුත ධර්මදර විනීතර පනිරුවනවල් අතීත හිටියට එහෙම බෞද්ධකම ලැබෙන්නේ නැහැ. ඔය ඇත්ත බෞද්ධයෙක් වෙන්න නම් තුනුරුවන් සරණ යන්න. බුදරත්නේ ගුණ නවය හොඳට දන්නවද? ධර්මරත්නේ සංඝරත්නේ ගුණ හොඳට දන්නවද? තුනුරුවන් ගැන හොඳ පැහැදීමක් ඇති කරගෙන ඔය ඇත්තෝ සැබෑ උපාසකී උපාසිකාවක් වෙන්න. එහෙම නැත්නම් පරම්පරාවෙන් හංගගෙන ආපු නිදානයක් අරන් ආ වගේ නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහම තුල පින්වත්නි උපාසකයෙක් වෙන්න නම් උපාසිකාවක් වෙන්න නම් ඒ කියන්නේ සදහැබර බෞද්ධ පින්වතෙක් වෙන්න නම් තුනුරුවන්ගේ ගුණ 24 දැන හඳුනාගෙන තුනුරුවන් සරණ යන්නට ඕනේ. එහෙම නැත්නම් පරම්පරා ලේබලිය කියන්නේ ඔය ඇත්තන්ට තියෙන මානකාර වචනයක් නිසා ඒක ප්‍රයෝජනවත් ඇති දෙයක් නෙමෙයි. පරම්පරාගත බෞද්ධයොත් ඕන තරම් නිරේ අද පැසෙමින් ඉන්නවා. පන්සල් හදනවා කියන්නේ බෞද්ධකම ලැබෙනවා කියන එක නෙමෙයි. ඒ වගේම ධනේ වේදම් කළ මහා උත්සව පින්කම් පැවැත්වුවා කියන්නේ බෞද්ධකම ලැබෙනවා කියන එක නෙමෙයි. බෞද්ධයෙක් වෙන්න නම් ඔබ තුනුරුවන් සරණ යන්න. ඒ වගේම දැඩි උත්සාහයෙන් කටයුතු කරන්න. මේ ජීවිතේම ඔබ රහතන් වහන්සේ නමක් රහත් තෙරණින් වහන්සේ නමක් වෙනවාමයි කියලා. පරම්පරාගත ලේබල්කාරයෙක් වෙන්න එපා. සැබෑම තුනුරුවන් සරණ ගිය බෞද්ධයෙක් වෙන්න නම් ඒ වෙනුවෙන් ඒ කළ යුතු ටික අනිවාර්යයෙන්ම කරගන්න. නැත්නම් ඔබ අනාථ වෙනවා ඒකාන්තයි.